අයිබෝවන් සියලු දෙනාට සුවදායි රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ නෙතෆෙම් රේඩියෝවේ බ්‍රහස්පතින්දා ධර්ම දක්ෂිණාව ආරම්භ කරන්නට. පින්නතුනි, ඔබට ඉතාමත්ම සතුටින් අපි සිහිපත් කරන්නේ පසුගිය කාලවල ආරාධනා කරන්නට යෙදුණු පරිදි ඓතිහාසික තිස්සමහරාම රාජ මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන බුද්ධ මන්දිරය, ධාතු මන්දිරය සඳහා අවශ්‍ය කරන උළු පූජා කරන්නට මූලිමේ ශක්තිය එක්කාසු කරන්න කියලා අපි ආරාධනා කළා. ඉතින් ඒ ආරාධනාව අනුව ලෝවාසී සියලු සදහැවතුන්ගේ දායකත්වයෙන් අවශ්‍ය කරන උළු ප්‍රමාණය මේ වන විට පූජා කරන්නට හැකියාවක් ලැබී තිබෙනවා. දෙවන පුණ්‍ය කර්මය තමයි මේ විහාර මන්දිරයේ බුද්ධ මන්දිරයේ වහල සකස් කරන්නට, නිර්මාණය කරන්නට අවශ්‍ය කරන දැව, නැත්නම් ඔබ කවුරුත් දන්න ලී පූජා කරන්නට මූලිමේ ශක්තිය එක්කාසු කරන්නට ඕනේ. ඉතින් ඒ සඳහාත් ඔබට කරන්න තියෙන්නේ ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවැනි ශාඛාවේ පූජා කියන ගිනුමට ඔබට පුළුවන් ආකාරයට මූලිමේ දායකත්වය එක්කාසු කරන්නට පුළුවන්. මෙන්න මේකයි ගිනුම් අංකය 84 79 85 තමයි ගිනුම් අංකය. ඒ වගේම අපි ආරාධනා කරනවා ඔබේ ගමේ, නගරයේ, විහෙර විහාරස්ථානවල ශ්වේත පූජා මීළඟ වැඩසටහන පවත්වන්නට අදහසක් තිබෙනවා නම් වැඩි විස්තර දැනගන්න 0877 41 52 272 දුරකථන අංකයට කතා බහ කරන්න. ඉතින් මේ සිහිපත් කිරීම සමගින් අපි අදත් ගෞරවයෙන් ආරාධනා කරනවා නෙතෆෙම් බ්‍රහස්පතින්දා ධර්ම දක්ෂිණාව සිදු කිරීම සඳහා මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරි නායක ස්වාමින් වහන්සේට අවසරයි. ස්වාමින් වහන්ස සාදුහු සාදුහු සාදුහු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛධං, ධම්මත් සවන කාලෝ අයං බදන්තා, ධම්මත් සවන කාලෝ අයං බදන්තා, ධම්මත් සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සංඥා විරත්තස්ස න සම්ති ගන්තා, පඤ්ඤා විමුත්තස්ස න සම්ති මෝහා, සංඤ්ඤංච දිට්ඨිංච යේ අග්ගහේසුං තේ ගට්ඨයන්තා විචරಂತಿ ලෝකී තීති. ශ්‍රද්ධා සම්පන්න ප්‍රඥාවන්ත ගුණගරුක සුපින්වත්නි, ඔබ සියලු දෙනාටම නිදුක් වේවා, නිරෝගී වේවා, චිරජීවනිම ලැබේවායි කියලා මුලින්ම ප්‍රාර්ථනා කරන්න කැමැති. අදත් නිත්‍රාවක පින්වත් ඔබ සියලු දෙනාටම මේ උතුම් තථාගත දේශනාව මුළුමහත් ලෝකේටම බෙදාහරින්ට සන්නිවේදනය කරන්ට තමන්ගේ පින්බර දායකත්වයේ ලබා දෙනවා රත්මලාන අංක 1 දෙවන පටුමග පදිංචි නිමල්කා අමරසිංහ මහත්මියතුළු පවුලේ සියලු දෙනා විසින්. විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා මිය ගිය ඒ.බි. අමරසිංහ පියාණන්ට, ජී. අමරසිංහ මෑණියන්ට, පී. චන්ද්‍රසිරි සොහිරියතුළු මිය ගිය සියලු දෙනාට පින් දෙන්නටත් අපවත් වීවදාල පූජ්‍යපාද බුරැල්ලි කෝවිද ස්වාමින් වහන්සේට පින් අනුමෝදන් කරන්නටත් අද දවසේදී බලාපොරොත්තු වෙනවා. අද මේ දේශනාව අවසානයේදී අපි සියලු දෙනාටම පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් ඒ මිය ගියපු අයටත් පින් අනුමෝදන් කරනවා උතුම් චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධය ලැබේවායි කියලා. ජීවත් වෙලා සිටින පවුලේ හැම දෙනාටම වගේම මුළු මහත් ලෝකවාසී සත්ත්වයාටම නැවතත් අපේ පුණ්‍ය අනුමෝදනාව ආශිර්වාදයේ පිරිනමන්න කැමැතියි.
සුපුරුදු පරිදි බදාද දවසේදී අලුයම කාලයේදී මහා සෑය වන්දනා කළා. මේ මහා සෑය වන්දනා කිරීමෙන් ලැබෙන අනන්ත ආනිසංසය මුළු මහත් ලෝකවාසී සත්‍යයටම අපි අනුමෝදන් කරනවා. අපට දන් පැන් පූජා කරන, උදව්පකාර කරන, ශාසනික මෙහෙවරට උදව්පකාර කළ සියලු දෙනාටමත් මේ විලාවේදී අපේ ආශිර්වාදයේ පුණ්‍ය අනුමෝදනාව පිරිනමන්න කැමැතියි. අද අපේ දේශනාව සඳහා පාදක කරගත්ත ගාථා පාඨය කුද්දක නිකායේ සුත්ත නිපාතයට අයත් මාගන්ධිය කියලා කියන සූත්‍ර දේශනාවේහි සූත්‍ර කොටසක් තමයි දේශනාවට පාදක වුණේ. සංඥා විරත්තසන සම්ති ගන්ථා පඤ්ඤා විමුත්තසන සම්ති මෝහා කියලා කියන මේ ගාථා පාඨය තුළ සඳහන් වෙන්නේ හරි අපූරු කාරණාවක්. ධර්මයේ තුළ සඳහන් වන බොහොම ගැඹුරු කාරණාවක්. නමුත් ඒ කාරණාව මම ඔබට ඉතාමත්ම සරලාකාරයකට තේරුම් ගන්න පුළුවන් ආකාරයකට ප්‍රායෝගික වශයෙන් Tamanගේ ජීවිතයට ගලප ගන්න පුළුවන් ආකාරයකට මේ දේශනාව මම සිද්ධ කරන්න කැමැතියි. මා කොටින්ම සඳහන් කළොත් මේ ගාථාවේ තියෙන සාමාන්‍ය අර්ථය විදිහට ගත්තට පස්සේ සංඥාවන් අත්හලා අයට ගැට නැහැ. දැන් ඔබට මේ සංඥාව කියලා කියන්නේ මොකක්ද කියලා කියන එක අපි ඊළඟට පැහැදිලි කරලා දෙනවා. සියලුම ගැටවලින් නිදහස් වෙච්ච අයට මෝහිකුත් නැහැ. එනිසා සංඥාව සහ මුලාවන් අල්ලාගෙන ඉන්න අය නිරන්තරයෙන්ම Taman ගැටුම් ඇති කරගන්නවා, ලෝකී හැසිරෙනවා. දැන් අපි හොඳට තේරුම් ගන්න ඕන මේ වටිනා ධර්ම කාරණාව. බොහොම ගැඹුරු කාරණාවක් වුණාට අපට අපේ ජීවිතය තුළ, ඒ කියලා කියන්නේ ඔබට ඔබේ ජීවිතය තුළ ප්‍රායෝගික වශයෙන් අත් දකින්නට පුළුවන් කාරණාවක් තමයි මෙතනදී සාකච්ඡාවට භාජනය වෙන්නේ. මා විශ්වාස කරනවා මේ සියලු දෙනාම මේ ධර්ම කාරණාව පිළිබඳව අවධානය යොමු කරවායයි කියලා. යම්කිසි කෙනෙක් Tamanගේ ජීවිතය තුළ වැරදි මතවල ඉන්නවා නම්, අපි උදාහරණයක් විතර ගත්තොත් මම මෙන්න මේ වගේ අදහසක් කියනවා. මට හුණියම් කරලා තියෙනවා කවුරු හරි කෙනෙක්. මේ කියන අදහස සංඥාව යම්කිසි කෙනෙක් Tamanගේ මනස තුළ රඳවා ගත්තොත් එයාට මේ මුළු ලෝකෙම තියෙන දේවල් Tamanට හුණීමක් විදිහට පේනවා. වැරදි සංඥාව නිසා, වැරදි අදහස නිසා පුළුමහත් ලෝකයේ ජීවත් වෙන සියලුම සත්‍යයන් එක්තරා ආකාරයකට මුලාවකට පත් වෙලා තිබෙනවා. මේ මුලාවකට පත් වෙලා තිබෙන නිසාම අවිද්‍යාව තුළ එක්තරා ආකාරයකට උන් ජීවිතය ගත කරනවා. එනිසා අපි සංඥාව අපි හොඳට හඳුනා ගන්න ඕනේ. විපරිත සංඥාවන් අපේ ධර්මයේ තුළ සංඥා විපල්ලාස කියලා සූත්‍ර දේශනාවකුත් තිබෙනවා. මේ විපරිත සංඥාවන් නිසා අපි යම්කිසි ආකාරයකට මුලාවකට පත් වෙනවා. දැන් මා දන්නවා ඔබට මෙහිම කිව්වහම මේ වචන තේරෙන්නේ නැහැ. මේ කියපු ධර්ම කාරණාවත් ඔබට වැටහුනේ නැති විත්‍යත් මම ඉතාමත්ම හොඳින් දන්නවා. ඒ නිසාම තමයි මට අවශ්‍යතාවක් තිබෙන්නේ මේ කාරණාව පිළිබඳව ඔබට බොහොම ප්‍රායෝගික වශයෙන් සරල ආකාරයකට මේ කාරණාව පැහැදිලි කරන්න. ඒ නිසාම තමයි මම ඔබට සඳහන් කළේ මට හුණියම් කරලා තියෙනවා යයි කියලා. මට විපත්තියක් කරලා තියෙනවා යයි කියලා. යම් කිසි කෙනෙක් පිළිබඳව එහෙම හැඟීමක් අදහසක් ඇති කරගත්තොත් ඔබ සම්පූර්ණයෙන්ම මම්මුලාවිත වුණු මිනිස් බවට පත් වෙනවා. මේ ලෝකයේ ඔබට දැකලා ඇති බොහෝ විලාවට යම් යම් මානසික ආබාධයන්ට පත්වෙච්ච පුජ්‍යලයන්, මානසික විකෘති තත්ත්වයන්ට පත්වෙච්ච පුජ්‍යලයන්, මේ බොහෝමයක් දේවල් මේ මානසික විකෘතිං සහ අනිකුත් බොහෝමයක් දේවල් ගැටුම් සහිත වූ ස්වභාවයන් ඇතිවන්නේම ඒ මනස තුළ ඇති කරගන්නා වූ වැරදි හැඟීම, වැරදි අදහස නිසාමයි. පින්නත්නි, ඒ නිසාමයි මේ දේශනාවේදී පැහැදිලි වෙන කාරණාවක් තමයි අපි අතර සංඥාංච දිට්ඨින්ට යේ අග්ග හේසුන් කියලා සඳහන් කරන්නේ. යම්කිසි කෙනෙක් ඇත්තටම වැරදි විදියට අල්ලාගෙන ඉන්න අදහස නිසා, වැරදි විදියට අල්ලාගෙන ඉන්න සංඥාව නිසා අපි ගැටුම් ඇති කරගන්නවා. ඒ ගැටුම් කලමනාකරණය කරගන්න නම් අපිට හොඳ අවබෝධයක් තියෙනවනේ වැරදි සංඥාවන් අල්ලාගන්නේ නැතුව අපි නිවැරදි සංඥාවක් තුළ Tamanගේ මනස පිහිටවා ගන්න අවශ්‍ය නිසා. ඔබ දන්නවා මේ සංඥාව කියලා කියන වචනේ සඳහන් කරපුවාම අපේ භාවනාවකුත් තිබෙනවා සංඥා භාවනාව කියලා. ඒ විතරක්ම නෙමෙයි අපේ ගිරිමානන්ද සූත්‍ර දේශනාවේදීත් අපි සඳහන් කරනවා දස සංඥාවන් පිළිබඳව. අපිට ඒ කාරණාවත් ඉතාමත්ම වැදගත් වෙනවා මේ යම්කිසි කාරණාවක් පිළිබඳව, නැත්නම් මේ ධර්ම කාරණාව පිළිබඳව හොඳට විස්තර අපිට ඇතිව දැනගන්න අවබෝධ කරගන්න. අපේ ගිරිමානන්ද සූත්‍ර දේශනාවේදී දස සංඥාවන් පිළිබඳව දක්වලා තිබෙනවා. අනිත්‍ය සංඥාවේ සිට මේ කාරණාව පැහැදිලි කරනවා. අපි මේ කාරණාව මේ වෙලාවේදී සාකච්ඡාවට භාජනය කරන්නේ නැහැ. නමුත් අවශ්‍යම කරන කාරණාව මා මුලින්ම මතක කරලා දෙන්නම්. නාමික වශයෙන් සඳහන් කළොත් එතන සඳහන් වන
කතමා දස අනිච්ච සංඥා නත්ත සංඥා අසුභ සංඥා ආදීනව සංඥා පහන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා සබ්බ ලෝකේ අනබිරත සංඥා සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා ආනාපාන සති. මේ අදිවසින් මේ දස සංඥාවන් පිළිබඳවම දක්වලා තිබෙනවා. දැන් අපි තේරුම් ගනිමු මේ සංඥාව නිසා, වැරදි සංඥාව නිසා අපිට ජීවිතේ කොහොමද වැරදිලා තියෙන්නේ. මේ වැරදි සංඥාවන් නිසා කොහොමද අපි ගැටුම් ඇති කරගෙන තියෙන්නේ. ඇත්තටම අපට අපේ ජීවිතේට අත්‍යවශ්‍ය වන කාරණාව තමයි නිවැරදිම අවබෝධය කියලා කියන එක. මේ ධර්මීය තුල ඔබට පෙන්වා දෙන්නේ නිවැරදි අවබෝධය. නිවැරදි අවබෝධය යම් කිසි කෙනෙකුගේ ජීවිතය තුළ තිබෙනවා නම්, යාට හොඳ යෝනිසෝ මනසිකාරයක් තිබෙනවා නම්, ඒ කියන්නේ අපි ඉතාමත්ම හරි දැක්මක් ඇතුව, හරි අවබෝධයක් ඇතුව ජීවත් වෙනවා නම් මේ ලෝකයේ තුල අපිට ගැටුම් ඇති වෙන්නට කාරණාවක් ඇත්තේ නැහැ. ඒ නිසා අපිට පේනවා මේ ලෝකයේ තුල මිනිස්සු අතර ගැටුම් ඇති වෙලා තිබෙන්නේ මේ විකෘති සංඥාවන් නිසා, එහෙම නැත්නම් විකෘති දේවල් නිසා. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕන හැම කෙනෙක්ම නිවැරදිම අවබෝධය ඇති කරගන්න, නිවැරදිම සංඥාව අපේ ජීවිතය තුළ ඇති කරගන්න. ඒ නිසා නිවැරදිම සංඥාව, නිවැරදිම අවබෝධය, යෝනිසෝ මනසිකාරය කියලා කියන එක අපිට බොහොම සාමකාමී විදියට ජීවත් වෙන්න, ගැටුම් නැතුව ජීවත් වෙන්න, නිදහසේ ජීවත් වෙන්න, අඬන්න නැතුව, වැළපෙන්න නැතුව, ශෝකයටපත් වෙන්න නැතුව ජීවත් වීම සඳහා පින්වත්නි අපට ඉතාමත්ම වටිනාකමක් මේ කාරණාව තුළ, එහෙම නැත්නම් මේ සංඥා භාවනාව තුළ එක්තරා ආකාරයකට අපට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. දැන් ඔබට මා මේ කාරණාව සඳහන් කරන විට අප දන්නව අංගුත්තර නිකායේ ගිරිමානන්ද සූත්‍රයේ මහා වටිනා මූලාශ්‍රයක් විතර සඳහන් කරන්න පුළුවන්. දැන් අපි බලමු මේ සංඥාව කියලා කියන්නේ මොකක්ද කියලා කියන එක. සංඥා, සංඥා කියලා කියන වචන දෙකම තිබෙනවා. අපි බලමු අපට මේ සංඥා විදියට මොකක්ද අපි තේරුම් ගත යුතු කාරණාව. මම ඔබට මූලික වශයෙන් මේ න්‍යායාත්මක තියෙන කොටස ඉස්සලා පැහැදිලි කරලා දෙන්නම්. ඉන්පසු අපිට පුළුවන් යම් කිසි ආකාරයකට සූත්‍ර කොටසක් හෝ කතා ප්‍රවෘත්තියක් පදනම් කරගෙන අපට තේරුම් ගන්න මේ වෙන කිසිවක් නෙමෙයි ඔබේ ගැඹුරු මනස පිළිබඳවම කරන ගැඹුරු විග්‍රහයක් බව අපි අවබෝධ කරගන්න ඕනේ. ඇත්තටම අපි සංඥාවක් විතර අපි සඳහන් කරන්නේ මේ ලෝකයේ තුල තියෙන කිසියම් මොදයක් හඳුනා ගැනීම. ඔබ දන්නවා මේ ලෝකයේ තුල යම් යම් දේවල් තිබෙනවා. ඒ තිබෙන දේවල් ඉතාමත්ම හොඳින් හඳුනා ගැනීම තමයි අපි සංඥාව විදියට අපි සඳහන් කරන්නේ. එතකොට කොහොමද අපි සංඥාවක් විදියට යම් යම් දේවල් අපි හඳුනාගන්නේ? ඔබ දන්නවා යම් කිසි ආකාරයකට මේ ලෝකයේ තුල යම් යම් බාහිර ලෝකයේ තුල තියෙන දේවල් අපි හිතමුකෝ පාට වර්ග තිබෙනවා නම් ඒ තිබෙන පාට වර්ග ඔබ හඳුනා ගන්නවා. රතු පාට, නිල් පාට, කොළ පාට මේ ආදි වශයෙන් බාහිර ලෝකයේ තුල තියෙන මේ හඳුනා ගැනීමක් ඔබ සිද්ධ කරනවා. ඒක තමයි හඳුනාගත්ත දේ. හැබැයි ඔබ මෙහෙම හිතන්න කල්පනා කරන්න. ඔබ මේ ලෝකයේ තුල හඳුනාගත්ත දේවල් නිවැරදි නැහැ. ඔබ මිතුවක් ඔබේ ජීවිතය තුළ ඔබ හඳුනාගෙන ඔබේ මනස තුළ රඳවාගෙන සිටින දේවල් නිවැරදි නැහැ. ඔබේ මනස තුළ රඳවාගෙන සිටින ඔබව යම් කිසි වටිනාකමක් තියෙනවායි කියලා හිතාගෙන අල්ලාගෙන සිටින සියලු දේවල් නිසාම තමයි ඔබට අඬන්න, වැළපෙන්න, ශෝකයට පත් වෙන්න, කම්පාවට පත් වෙන්න හේතු වෙලා තියෙන්නේ. මම මේ කියන කරණාව ඔබට තාමත් හොඳින් තේරුම් ගන්න පුළුවන්. ඒකට ඔබ වැරදි විදියට අල්ලාගත් දේවල් නිසා තමයි ඔබට අඬන්න, වැළපෙන්න, ශෝකයට, කම්පාවට, වේදනාවට පත් වෙන්න වෙලා තියෙන්නේ. යම් කිසි කෙනෙක් නිවැරදි ආකාරයකට මේක හඳුනාගත්තොත් අන්න යාට ඉදාට කම්පාවෙන්ට, වේදනාවට පත් වෙන්න, අඬන්න, වැළපෙන්න තැනක් ඇත්තේ නැහැ. ඒ නිසා අපි ලෝකයේ තුල අපි බලාපොරොත්තු වෙන්නේ කම්පාවකින්, වේදනාවකින් තොරව ජීවත් වෙන්න, ගැටුමකින් තොරව ජීවත් වෙන්න. යම් කිසි වෙලාවකදී ගැටුම් සහිත ස්වභාවයක් තියෙනකොට අපිට ඒක හරි වේදනාකාරී. ඔබ ඔබේ නිවසේ ජීවත් වෙනට, ඔබේ දුවදරුවන් එක, ඥාතීන් එක, හිතවත් පිරිසත් එක, අසල්වාසීන් සමග යම් කිසි ගැටුමක් ඇති කරගත්තොත් ඔබට ඒක හිතට ලොකු අසහනයක්. ඔබට අසහනකාරී ස්වභාවය, ඔබේ ජීවිතේ තෘප්තිමත් නැහැ. ඔබට සතුටක් ඇත්තේ නැහැ. මේ ලෝකයේ තුල අපි ජීවත් වෙන්නේ සතුටක් හොයාගෙන. සැපය තියෙන්න පුළුවන් ඕනෙම කෙනෙකුට. මේ ධර්මය අහන කෙනෙක් ලංකාවේ වෙන්න පුළුවන්, විදේශ රටක වෙන්න පුළුවන්, ජීවත් වෙන ඕනෙම කෙනෙකුට සැපයක් තියෙන්න පුළුවන්. ඔබ ගෙවල් දොරවල් හදාගෙන ඇති, යාන වාහන තියෙනවා ඇති, දරු මොල්ලෝ ඇති, මිල මුදල් ඔබේ පොත්පත්වල රාශියක් තියෙන්න පුළුවන්. ඔබ යන එන වාහනේ පදින දේවල්, ඔබ ආරක්ෂා කරගත්ත බොහෝ දේවල් ඔබට සැපය ගෙනත් දෙන්න පුළුවන්. හැබැයි ඔබට ඒ සැපය තුළ ඔබට
දුක්ඛිතින සත්‍යයක විතර ජීවත් වෙනවා නම් එයින් ඇති වැඩක් නැහැ. ඒ නිසා සැපේට වඩා අපි අවධාරණය කරන්නේ ඔබට සතුට ගෙනත් දෙන්න. විශාල ගයක් හදාගෙන ඒ ගේ ඇතුළේ ඔබ දුකින් ජීවත් වෙනවා නම්, කම්පාවට පත් වෙලා, වේදනාවට පත් වෙලා, අඬලා වැළපිලා ජීවත් වෙනවා නම් ඔබේ ජීවිතේ සාර්ථක නැහැ. ඒකට ඔබේ ජීවිතය තුළ තියෙන සාර්ථක අසාර්ථකභාවයේ තීන්දුව තීරණය කරන්නේ වෙන කවුරුවත් නෙමෙයි. බාහිර ලෝකයේ ඉන්න කෙනෙක් නෙමෙයි. ඔබේ සතුට, ඔබ ජීවත් වෙන එක, බඬන එක, වැළපෙන එක, ශෝකයට පත් වෙන එක මේ තීන්දුව තීරණය කරන්නේ වෙන අදෘශ්‍යමාන බලවේගයක් නෙමෙයි. අපේ ජීවිත කාටවත් පාලනය කරන්න බෑ. අපේ ජීවිත අපි තවත් කෙනෙකුට පාලනය කරන්න දෙන්න අවශ්‍යතාවක් ඇත්තේත් නැහැ. ඒ නිසා ඔබ ඔබේ සතුට කියන කාරණාව, ඔබේ හිතේ නිවීම කියලා කියන කාරණාව තීන්දුව තීරණය කළ යුතු වන්නේ බාහිර ලෝකයේ ඉන්න පුජ්‍යලෝ සත්‍යෝ නෙමෙයි, ඔබමයි ඒක තීන්දුව තීරණය කරගත යුතු වන්නේ. ඔබේ ජීවිතයේ සතුටක් නැත්නම් ඒකට ඔබේ දරුව ඵලි නැහැ. ඔබේ ස්වාමි පුරුෂයා ඵලි නැහැ. ඔබේ බිරිඳ ඵලි නැහැ. ඔබ වැඩ කරන තැන ඵලි නැහැ. වටපිටාවේ ජීවත් වෙන මිනිස්සු ඵලි නැහැ. බාහිර ලෝකී තුල තියෙන කිසිම දෙයකට අපිට චෝදනාවක් කරන්න හැකියාවක් ඇත්තේ නැහැ. හේතුව මොකද? අපි අපවගේ ජීවිතය අපි ගවේෂණය කරන්න ඕනන්නේ. ඔබයි ඔබේ ජීවිතය ගැන හොයලා බලන්න ඕනන්නේ. ඔබ ඔබේ ජීවිතය පිළිබඳව හොයලා බලන්නේ නැතුව ඔබ ලෝකයේ ඉන්න හැම කෙනා පිළිබඳව හොයලා බලනවා. ඔබ ඕනෑමට වඩා අන් අය පිළිබඳව හොයලා බලනවා. ඔබ ඕනෑමට වඩා අන් අය ආරක්ෂා කරනවා. ඔබ ඔබට වඩා අන් අයට ඔබ කැපවෙනවා, මහන්සි වෙනවා, මුළු ජීවිත කාලයම කැපවෙනවා. හැබැයි ඔබ ගැන ඔබ හොයන්නේ නැහැ. ඔබ ගැන ඔබ බලන්නේ නැහැ. ඔබ ගැන හිතන්නේ නැහැ. ඔබේ ශරීර සෞඛ්‍ය ගැන හිතන්නේ නැහැ. ඔබේ කායික මානසික විවේකී පිළිබඳව හිතන්නේ නැහැ. අන්න එතන තමයි තියෙන අපි ලොකුම දුර්වලතාව. අපි ලෝකයේ ඔක්කොම දේවල් හදන්න යනවා. හැබැයි ඔබ ගැන ඔබ හිතන්නේ නැහැ. ඔබ ගැන නොහිතන තාක්කල් ඔබට ජීවිතයේ විශාල වේදනාවක්, දුකක්. ඒ නිසා අපි ඉස්සරලා වෙනස් වෙන්න ඕනේ. අපේ ජීවිතයේ තුළ තියෙන අඩුපාඩුකම අපි හොයා ගන්න ඕනේ. අපේ ජීවිතයේ තුළ තියෙන ගැඹුරු ස්වභාවය අපි අවබෝධ කර ගන්න ඕනේ. මගේ ජීවිතයේ තුළ මම අඬනවා නම්, වැළපෙනවා නම්, ශෝකයට පත් වෙනවා නම්, මම අන් අයත් එක්ක ගැටුම් ඇති කරගෙන අසහනකාරී විදිහට ජීවත් වෙනවා නම්, මම මං ගැන ගවේෂණය කරන්න ඕනේ. අන් අය පිළිබඳ හොයනවාට වඩා, කල්පනා කරනවට වඩා, ගැටුම් ඇති කරගන්නවට වඩා මම මං ගැනම හොයනවා නම් ඒක කොච්චර වටිනවාද? මගේ ලූතුරා භාග්‍යතුන් වහන්සේ අපට අවධාරණය කළේ අපේ ස්වාධීනත්වය. අපේ ස්වාමිත්වය අපමයි. අප මේ ලෝකයේ තුළ විශිෂ්ටයන් විතර ජීවත් වෙනවද කියලා කියන එක තීන්දුව තීරණය කරන්නේ බාහිර ලෝකයේ තියෙන දේවල් නෙමෙයි, ඔබ ඔබේ ජීවිතයේ තුළ, ඔබේ මනස තුළ ගොඩනගා ගන්නා ශක්තිය තුළින්මයි. පින්වත්නි, අපට පේනවා එහෙමනම් අපේ මනසට ලබා ගන්නා අරමුණු, අදහස් මේවා තාමත්ම ප්‍රබල ආකාරයකට අපේ ජීවිතයට බලපානවා. දැන් බලන්ට අපි හැම කෙනෙකුටම අපේ ජීවිතයේ තුළ මනුෂ්‍යයන් විදිහට, සත්වයන් විදිහට අපිට පංච ඉන්ද්‍රියන් තිබෙනවා. පංච ඉන්ද්‍රියන් කියලා කියන්නේ අපේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මේ මනස කියලා කියන්නේ මේ ඉන්ද්‍රියන්. මනස අපි සඩ් ඉන්ද්‍රිය විදිහට, හයවෙනි ඉන්ද්‍රිය විදිහට ගන්නවා. ඒතොර ඇස, කන, නාසය, දිව, ශරීරය කියලා කියන මේ ඉන්ද්‍රියන් හරහා තමයි අපි ලෝකේ තියෙන දේවල් අපේ මනසට අපි ග්‍රහණය කරගන්නේ. අන්න බලන්න, නැවත වතාවක් මම සඳහන් කරනවා, අපි ජීවත් වෙනවා යයි කියලා කියන්නේ මේ පංච ඉන්ද්‍රියන්, එහෙම නැත්නම් ඇස, කන, නාසය, දිව, ශරීරය කියලා කියන මේ ඉන්ද්‍රියන් බාහිර ලෝකෙත් එක ගනුදෙනු කිරීම. ඔබම හිතන්ට නිශ්ශබ්දව, මොකද මේක භාවනාවක් වගේ, මේ දේශනාව භාවනාවක් වගේ, මේකේ ගැඹුරු ස්වභාවයක් තිබෙන විදර්ශනාවකට යන්නට පුළුවන්කමක් තියෙනවා. එනිසා චිත්ත ඒකාග්‍රතාවක් ඇති කරගෙන හොඳ අවබෝධකින් යුක්තව තේරුම් ගත්ත කෙනෙකුට ජීවිතේ ගොඩාක් වෙනස් කරගන්න පුළුවන්. අපි ජීවිතේ වෙනසක්නි ප්‍රාර්ථනා කරන්නේ, වෙනසක්නි බලාපොරොත්තු වෙන්නේ. අන්නේ වෙනසට ඔබට මේ දේශනාව අරා යොමු වෙන්නට පුළුවන්කමක් තියෙනවා. දැන් බලන්න, මම සඳහන් කළේ අපි ඔක්කොටම තියෙනවා පංච ඉන්ද්‍රියන් තිබෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය කියලා කියන මේ ඉන්ද්‍රියන් බාහිර ලෝකෙත් එක්ක ගනුදෙනු කිරීම තමයි අපි ජීවත් වෙනවා යයි කියලා කියන්නේ. අපි මෙහෙම සඳහන් කළොත් මේවා අභ්‍යන්තර ආයතන සහ බාහිර ලෝකයේ තුළ තියෙන ආයතනත් එක්ක ගනුදෙනු කරනවා. ඇස කියලා කියන්නේ ආයතනයක්. ඇස කියලා කියන්නේ එක ඉන්ද්‍රියක් තමයි. හැබැයි ඇස කියලා කියන්නේ ආයතනයක්. කන කියලා කියන්නේ ආයතනයක්. කන ඉන්ද්‍රියක් තමයි. නාසය කියලා කියන්නේ ආයතනයක්. නාසය කියලා කියන්නේ ඉන්ද්‍රියක්. දිව කියලා කියන්නේ ඉන්ද්‍රියක්, ඒත් ආයතනයක්. ශරීරය කියලා කියන්නේ ඉන්ද්‍රියක්, ඒකත් ආයතනයක්. ඒ නිසා ඇස නැමැති ඉන්ද්‍රිය, ඇස නැමැති ආයතනය
බාහිර ලෝකයේ තුළ තියෙන රූප නැමැති බාහිර ආයතනත් එක්ක අපි ගනුදෙනු කිරීමක් කරනවා. දැන් පින්වත්නි, ඇසින් රූපයක් අපි බලනවා. ඇසින් රූපයක් අපි දකිනවා. බාහිර ලෝකයේ තුළ ඔබට කොච්චරනම් රූප දකින්නට පුළුවන්කමක් තියෙනවාද? අපි හැමදාම කරන්නේ බාහිර ලෝකයේ තුළ තියෙන මේ රූප දිහා බලන එක. අපි ජීවත් වෙනවා කියලා කියන්නේ මේ පංච ඉන්ද්‍රියන් එක බාහිර ලෝකෙත් එක්ක ගනුදෙනු කරලා අපේ හිත සතුටට පත්කර ගන්න කරනා උත්සාහය. හැබැයි අපි කොච්චර උත්සාහ කළත් අපේ ජීවිතය තුළ සතුට නෑ නේද? අපි කොච්චර උත්සාහ කළත් ඔබට මේ ජීවිතය තුළ හොයපු සතුට නෑ නේද? දැන් ඉතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. යම් කිසි ආකාරයකට ගැටලුකාරී තත්වයක් එතන තිබෙනවා. එතකොට බලන්න, ඇස නැමැති ඉන්ද්‍රිය තිබෙනවා. ඒ ඇස නැමැති ඉන්ද්‍රිය බාහිර ලෝකයේ තුළ තියෙන රූපත් එක්ක අපි ගනුදෙනු කිරීමක් කරනවා. එතකොට ඇස නැමැති ඉන්ද්‍රිය බාහිර ලෝකයේ තුළ තියෙන රූපයත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ, ඒක නැත්තම් මොන ගැහුණාට පස්සේ අපිට එතන සිතක් පහළ වෙනවා. අපි කියනවා ඒකට විඥානය කියලා කියනවා. මූලිකම ස්වභාවය. එතකොට ඇසයි රූපයයි විඥානය කියලා කියන කොටස් තුන පහළ වෙනවා. එතකොට මොකද වෙලා තියෙන්නේ? මේ රූපයක් අපේ මනසට ගෝචර වෙච්ච ගමන්ම, විඥානයක් පහළ වෙච්ච ගමන්ම අපි එතන ස්පර්ශයක් ඇති වෙනවා, ගැටීමක් ඇති වෙනවා. ඒ ගැටීමත් එක්කම අපිට ඇති වෙන එක තමයි වේදනාව කියලා කියන එක. වේදනාව කියලා කියන්නේ දැනීම කියලා කියන එක. යම්කිසි බාහිර ලෝකයේ තුළ තියෙන රූපයක් දැක්කට පස්සේ ලස්සන රූපයක් දැක්කොත් අපිට ඇති වෙන ස්පර්ශය තමයි ඒක බොහොම ලස්සනයි කියලා කියන හැඟීම, සංඥාව, අදහස. ඒ ලස්සනයි කියලා කියන ස්වභාවයේ තත්ත්වය, ඒ දැනීම. බාහිර ලෝකයේ තුළ තියෙන දෙයක් අවලස්සනයි නම් අපිට ඒකත් දැනෙනවා. ඒ ස්පර්ශය නිසා, ඇසත් රූපයත් විඥානයත් ස්පර්ශයත් නිසා අපිට දැනෙනවා ඒක හොඳ නෑ කියලා කියනවා. අදුක්කම සුඛ, එහෙම නැත්තම් වේදනාවකුත් නැතිව, එහෙම නැත්තම් අනිපැත්තෙන් ගත්තට පස්සේ සැපේකුත් නැතුව දුකකුත් නැතුව තියෙනකොට අපි ඒක මධ්‍යස්ථ ස්වභාවිකින් අපිට යම් යම් දේවල් පේනවා. දැන් ඔන්න මම ඔබට තව මේ කාරණාව ඔබට මේ විදිහට පැහැදිලි කරනවා. යම් කිසි වේලාවකදී අපිට මල් වට්ටියක් දකින්න ලැබෙනවා. බලන්න මේ සංඥාව අපිව හොච්චර මොලාවටපත් කරනවද කියලා කියන කාරණාව. යම් කිසි වේලාවකදී අපි මල් වලට ප්‍රිය කරනවා. අප දන්නවා සාමාන්‍ය ලෝකයේ තුල ජීවත් වෙන අය මල් වලට විශාල ප්‍රියතාවක් දක්වනවා. ඇත්තටම කාන්තාවන් ගොඩක් කැමති මල් වලට. මල් වවන්න කැමති. තමන් ජීවත් වෙන පරිසරය තුල ලස්සනට මල් හදලා තියෙනකොට හරි ප්‍රියමනාපයි. වටපිටාවේ ගස් කොළන් වල මල් පිපිලා තියෙනකොට, සත්තු ඉන්නකොට, ඒ පරිසරය හරිම සුන්දර පරිසරයක්, ජීවත් වෙන්න පුළුවන් පරිසරයක්. ඒ වටපිටා පරිසරයේම හරි අපූර්ව ස්වභාවයක් තියෙන ඔබේ මනසට විශාල වශයෙන් සතුටක් ගෙන දෙන්න පුළුවන්. පින්වත්නි, අප දන්නවා ඒ පරිසරය තුළින් ඇති කරන බලපෑම ගොඩක් මනසට බලපානවා. අපි ගොඩාක් කටුක කාෂ්ඨ පරිසරයක ජීවත් වෙනාට වඩා බොහොම සුන්දර පරිසරයක ජීවත් වෙනකොට ඒ පරිසරයෙන් අපිට ඇති වෙන බලපෑම ගොඩාක් වැඩි. ගස් කුලන් එක්ක අපි ජීවිතේ ගත කරන්න පුරුදු වෙන්න ඕනේ. සමහරලාට බොහෝ වෙලාවට වැඩ කරලා මහන්සි වෙච්ච ඇත්තෝ ගස් කුලන් තියෙන පරිසරයට යන්න ලොකු කැමැත්තක් දක්වනවා. ඒ ගස් කුලන් එක්ක තියෙන පරිසරයත් එක්ක ජීවත් වෙනකොට හරි අපූර්ව සුන්දරත්වයක් තිබෙනවා. අප වරක් ජපානෙට ගියපු වෙලාවේදී පින්වත්නි, ජපානයේ හැම පැත්තකම හැම තැනකම ඉතාමත්ම පිරිසිදු ආකාරයකට පරිසරය තිබෙනවා. යන යන පළාත්වල ගස් කොළන් වලින් සම්පූර්ණයෙන් පිරිලා, ටෝකියෝ ප්‍රධාන නගරයේ තියෙන කුණු කාණු පවා ඒ වගේ තියෙන ජලය අතිශය පිරිසිදුයි. බොහොම ප්‍රසන්න ස්වභාවයක් තිබෙනවා. ඉතින් බලන්න, මේ පරිසරයේ විසින් ජීවිත ගොඩක් වෙනස් කරනවා. පරිසරයේ විසින් අපේ ජීවිත ජීවත් කරවනවා. ඒ නිසා අපි පරිසරයට ගෞරව කරන්න ඕනේ. පරිසරයට ආදරය ලැඟතුකම අපි දක්වන්න ඕනේ. මේක අවබෝධය තුළ සිදු කළ යුතු කාරණාවක්. දැන් බලන්න, මම ඔබට සඳහන් කළේ මල් කියලා කියන කාරණාව. දැන් මල් කියලා කියන කාරණාව අපි කවුරුත් ප්‍රිය කරන පිරිසක්. රෝස මල් තියෙන්න පුළුවන්, වෙනත් මල් වර්ග ඕන තරම් තියෙන්න පුළුවන්. දැන් බලන්න, බදාදා සෑම දවසක මම පාන්දර අලුයම කාලයේදී මහසෑයට පිච්චමල් වට්ටියක් පූජා කරනවා. දූතින් ඇරගෙන ගිහිල්ලා ලස්සන පිච්චමල් වට්ටියක් පූජා කරනකොට මගේ හිතට ලොකු ප්‍රසන්නම ස්වභාවයක් ඇති වෙනවා. දැන් අපිට මොකද වෙලා තියෙන්නේ? ඒ මල් දකිනකොට අපේ මනස තුළ මල් පිළිබඳව සංඥාවක් උපදිනවා. අර ඇසත් මල නැමැති රූපයත්,
ඒ දෙකම ගැටී වෙනසා ඒ දෙකම එකහු වෙනසා අපිට විඥානයක් සිතක් පහළ වෙනවා, සාමාන්‍ය දැනීමක් ඇති වෙනවා. ඊට පස්සේ අපිට ස්පර්ශයක් ඇති වෙනවා, ඒත් එකම වේදනාවක් ඇති වෙනවා. ඒ වේදනාව තුළ අපිට ලස්සනයි සුවඳයි කියලා කියන හැඟීම සංඥාවක් ඇති වෙනවා. ඒක තමයි අපි සංඥාව විදිහට අපි හඳුනාගන්නේ. ඒ මල ලස්සනයි කියලා කියන, මොකද ඒක ලස්සනයි කියලා කියන, ප්‍රියමනාපයි සුවඳයි කියලා කියන හැඟීම මනසට ගන්නකොට යම් ක්‍රියාවලියක් සිද්ධ වෙලා අවසන්. ඒ බොහොම ශෙනේකින් තප්පර ගණාවක් ඇතුළත සිදුවිච්ච කාරණාවක්. ද බලන්න, ඇස තිබෙනවා, මල තිබෙනවා, විඥානය පහළ වෙනවා, ස්පර්ශය ඇති වෙනවා, වේදනාව ඇති වෙනවා. මේ සියල්ලම එක ශෙනේකින් මොහොතකින් ඇති වෙලා අපේ මනසට දැනෙන කාරණාව තමයි මේ මල බොහොම ලස්සනයි කියලා කියන කාරණාව. මේ මල බොහොම ලස්සනයි ප්‍රියමනාපයි කියලා කියන දේ මගේ මනසට හඳුනා ගැනීමක් සිද්ධ කරනවා. සංඥාව කියලා කියන්නේ ඒකයි. සංඥාව කියලා කියන්නේ හඳුනා ගැනීම. අන්න සංඥාව කියලා කියන්නේ යම් කිසි අරමුණක් මොකක්ද කියලා කියන එක හඳුනා ගන්න. මේ හඳුනා ගැනීම සිද්ධ කරන්නේ කොහොමද? අපි ඉන්ද්‍රිය හරහා තමයි මේ කාරණාව සිද්ධ කළේ. එතකොට මේ ඉන්ද්‍රිය හරහා, ඇස නැමැති ඉන්ද්‍රිය හරහා මේ සියල්ලම සිද්ධ වුණා. ඒ සිද්ධ වුණේ මොකක්ද? මේ මල බොහෝම ලස්සනයි ප්‍රියමනාපයි කියලා කියන හැඟීම සංඥාව මගේ මනස තුළ ඇති වුණා. අපි හිතමු මේ විදියට. ඔබ ජීවිතේ කොයි හරි කවදාහරි දවසක ලස්සන මල්වත්තක් බලන්න යනවා. මේ ලස්සන මල්වත්තක් බලන්න ගියාට පස්සේ ඒ මල්වත්ත දකිනකොට ඔබට ලස්සන ප්‍රියමනාප ස්වභාවයක් ඇති වෙනවා. ඒ ලස්සන ප්‍රියමනාප ස්වභාවය නිසාම මනස තුළ ඇති වෙනවා මල් පිළිබඳව සංඥාවක් ඇති වෙනවා. ලස්සන 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 මල් තියෙනවා යයි කියලා කියනවා. එතකොට මල් පිළිබඳව ඔබට ප්‍රියමනාප ස්වභාවයක් ඇති වෙනවා. ඒ ඇති වෙන ස්වභාවය නිසාම ඔබේ මනසෙහි හඳුනාගත් දෙයක් බවට පත්ලා ඒ මල් පිළිබඳවම හිතනවා, කල්පනා කරනවා, හිතනවා, කල්පනා කරන බොහොම ලස්සනයි කියලා හිතනවා. අපි අතීතයේ තිබිච්ච දේවල් පිළිබඳ හිත හිත කල්පනා කරගෙන ඉන්නවා. ඒ කියන්නේ අපේ මනස තුළ අතීත සංඥාවන් පිළිබඳවත් අපි හිතනවා, කල්පනා කරනවා. ඒක ප්‍රේමනාපයි, ලස්සනයි, සොඳුරුයි කියලා කියන හැඟීමෙන් යුක්තව හිතනවා, කල්පනා කරනවා. දැන් බලන්න මේ මල පිළිබඳව හිතලා 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 කල්පනා කරනවා. අපි ඒකට තව වචනයක් ධර්මයේ තුළ සඳහන් කරන විතක්ක කියලා කියන වචනේ පාවිච්චි කරනවා. මොකද්ද කියන්නේ විතක්ක? විතක්ක කියලා කියන්නේ අර මනසට ලබාගත් අරමුණ පිළිබඳව, ඒ සංඥාව පිළිබඳව නැවත නැවතත් නැවත නැවතත් නැවත නැවතත් අපි එක මෙනෙහි කිරීම. ඉන් පස්සේ ඔබට ඒ මල පිළිබඳව ඔබේ මනස තුළ පැලපදියම් විච්චිම සංඥාවක් ඇති කරගන්නවා. අපි ඒකට කියන ප්‍රපංච කියන වචනේ පාවිච්චි කරනවා. ඒකට අපේ මනස තුළ ස්ථීර වශයෙන්ම ස්ථිරාකාරයකටම පැලපදියම් විච්චි සිතුවිල්ලකට සංඥාවකට අපි සඳහන් කරනවා ප්‍රපංච කියන වචනේ පාවිච්චි කරනවා. ද බලන්න, එතකොට සංඥාව ඊළඟට අපි එකට කියනවා විතක්ක කියලා. ඊළඟට අපි ප්‍රපංච. දැන් මොකද වුනේ? යම් කිසි ආකාරයකට තමන්ගේ මනසට යම් කිසි සංඥාවක් ඇති වුණාට පස්සේ, සිතුවිල්ලක් ඇති වුණාට පස්සේ හඳුනාගත්ත දෙයක් තමන්ගේ මනස තුළ ග්‍රහණය කරගෙන තිබෙනවා. ඒ ග්‍රහණය කරගත්ත අදහස තමන්ගේ මනස තුළ පැලපදියම් විච්චිම සිතුවිල්ලක් බවට පත් කරගෙන තියෙනවා. දැන් මෙන්න මේක තමයි අපේ ජීවිතය තුළ තිදුවන ක්‍රියාවලිය. අර පංච ඉන්ද්‍රියන් අරහාම අපි ගන්නා අරමුණුල තියෙන ස්වභාවයේ තත්ත්වය මනස තුළ ග්‍රහණය කර ගන්නා දේ ඒක තමයි. දැන් අපිත් මෙහෙම හිතමු, තව කෙනෙක් කවුරු හරි යම් කිසි කෙනෙකුට ලෙඩක් තියෙනවා. එතකොට යම් කිසි රෝගාබාධයක් තියෙනවා. ඒ රෝගාබාධයක් තිබුණාම ඒ රෝගාබාධය පිළිබඳව එයා තමන්ගේ මනසින් ගෙනගෙන හිතනවා, කල්පනා කරනවා. දැන් එතකොට මොකදලා තියෙන්නේ? ඒ රෝගාබාධය පිළිබඳව යා දිගින් දිගටම කල්පනා කරනවා, හිතනවා. අපි හිතමු කවුරු හරි කෙනෙකුට මොකක් හරි ආබාධයක් තිබෙනවා. කො කැන්සරයක් වෙන්න පුළුවන්, බඩේ අමාරුවක් වෙන්න පුළුවන්, හොන්දේ අමාරුවක් වෙන්න පුළුවන්. එතකොට ඒ අමාරුව වේදනාව කියලා කියන එක තමන්ගේ මනසෙන් හඳුනා ගන්නවා, මට මෙහෙම රෝගාබාධයක් තියෙනවා කියලා. හැබැයි එයා හැම වෙලාවක් තුළදීම සිද්ධ කරන්නේ මොකක්ද? ඒ රෝගය ගැනම හිතනවා, කල්පනා කරනවා. අර ලෝකයේ තුළ තියෙන අනිකුත් සියලුම දේවල් අමතක කරලා යා නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ, කල්පනා කරන්නේ තමන්ගේ රෝගාබාධය පිළිබඳව හිතන්න කල්පනා කරන්නමයි. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? ඒ ගැන හිතනවා, කල්පනා කරනවා. අපි ඒකට කියනවා විතක්කය කියලා කියනවා. එහෙම නැත්නම් යන විතර්ක කර කර ඉන්නවා. ඒ කියන්නේ හිත හිත කල්පනා කර කර ඉන්නවා. හැම වෙලාවක් තුළදීම යා හිතන්නේ, කල්පනා කරන්නේ තමන්ගේ රෝගාබාධය ගැනමයි. කතා කරන්න ගියත්, කොයි පැත්තෙන් ගියත් අවසානයේදී තමන්ගේ රෝගාබාධය ගැන කියන්නේ. ඊළඟට මොකද වෙලා තියෙන්නේ? ඒ රෝගාබාධය තමන්ගේ මනසෙහි පැලපදියම් වෙනවා. එතකොට මේ මනසේක පැලපදියම් වුණාම අපි ඒකට කියනවා ප්‍රපංචය කියලා කියනවා. එතකොට තමන්ගේ රෝගය ගැන හිතලා හිතලා කල්පනා කරලා
ඒක ස්ථීර සාර අදහසක් බවස මනසයි අල්ලාගැනීමක් සිද්ධ කරනවා. අන්න ඒක තමයි තියෙන ලොකුම දුර්වලතාව. අන්න ඒක තමයි අපි සංඥාව කියලා කියන්නේ අපි මිරිඟුවක් විදියට, සංඥාව කියලා කියන්නේ වැරදි දෙයක් විදියට ධර්මයේ තුල අර්ථකථනය කිරීමක් කරලා තියෙනවා. එතන යම් කිසි වෙලාවකදී අපි මනසට ග්‍රහණය කරගත්තොත්, ඇබ්සෝබ් කරගත්තොත් යම් කිසි අදහසක් සිතුවිල්ලක්, ඒ අදහස සිතුවිල්ල අපි දිගටම පැලපදියම් වෙච්ච ස්ථීරසාර අදහසක් විදියට ඒක අපි ග්‍රහණය කරගන්නවා. එය මනස ඇතුලේහි තැම්පත් වුණු අදහසක් බවට පත් කරගන්න. එතකොට ප්‍රපංචයට අනුකූලව තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් සමහර පිරිස් ඔබ දන්නවා මේ ස්ථීරසාර ප්‍රපංචයත් එක්ක ජීවත් වෙන බොහෝ දෙනෙක් මොන දේ කතා කරන්න කියත් ඒ අවසානයේදී තමන්ගේ තියෙන ප්‍රශ්නේ ගැන තමයි කියන්නේ. තමන්ගේ ගැටලුව ගැන තමයි කියන්නේ. තමන්ගේ දුව පුතා කවුරු හරි කෙනෙක් ලෙඩ වුණාද නැති වුණාද එයා ගැන තමයි කියන්නේ. මොකද ඒ කාල සීමාව තුළ තමන්ගේ මනසට ග්‍රහණය කරගත්ත, අල්ලාගත්ත දේ තමන්ගේ ජීවිතයේ තුළ තමන්ට දැනෙන දේ තමයි එයා බොහෝ වෙලාවට ප්‍රකාශයට පත් කිරීම සිද්ධ කරන්නේ. දැන් බලන්න, දැන් මං කිව්වේ ඔබට මලක් පිළිබඳව තමයි සඳහන් කළේ. දැන් එතකොට මේ මල ලස්සනයි, ප්‍රියමනාපයි කියලා කියන එක අපේ මනස තුළ තියෙනවා. අනේ මට මේ මල් ටිකක් මගේ මල් ඒ මල්වත්තෙන් කඩාගෙන ඉන්න බැරුණානේ, අපි පෝච්චිය දාන්න බැරුණානේ, දැන් මන කොච්චර ලස්සනද කියලා ඒ කියන හැඟීම, සංඥාව, අදහස ඔබේ මනස තුළ තියෙනවා, තැම්පත් වෙලා තියෙනවා. දැන් බලන්න, අපි ලෝකයේ තුළ තියෙන දේවල් ග්‍රහණය කරගත්තාම දෙවිදියකට අපේ මනසට දැනෙන ආකාරය. දැන් ওই මල් ටික අපි දකිනවා යම් කිසි මලගෙදරකට ගිහිල්ලා. අපි අවමංගල්‍ය තැන්වලට ගියපුවාම සමහර ඇත්තන්ගේ අවමංගල්‍ය කටයුතු බොහොම ඉහළින් සිද්ධ කරනකොට අපිට පේනවා පෙට්ටිය වටේට මල් ගොඩාක් සරසලා තියෙනවා, ලස්සන සරසලා තියෙනවා. හැබැයි මේ මල් කොච්චර ලස්සන සරසලා තිබුණත් ඔබ දන්නවා මේ මල ලස්සනයි කියලා. මේ මල් බොහොම ප්‍රියමනාපයි කියලාත් දන්නවා. මේ මල් ගොඩක් ගණනුත් කියලා ඔබ දන්නවා. හැබැයි කොච්චර ප්‍රියමනාපද, ලස්සනද, කොච්චරද කියලා හිතුවත් ඔබ ඒ මල් වඩම් වල තියෙන මල් ඔබ අතගාන්න යන්නේ නැහැ. ඇයි අතගාන්න යන්නේ නැත්තේ? ඔබ දන්නවා මෙතන මේ මලගෙදරක තියෙන මල් මේ කියලා. ඒ නිසා මේ මලගෙදරක තියෙන මృతදේහයක් ළඟ තියෙන මල් කොච්චර ලස්සනට තිබුණත් ඔබ ඒවා ප්‍රියමනාපයක් දක්වන්නේ නැහැ. හැබැයි බලන්න, ඒ මල්මනි වෙනසක් යත්තේ නැහෙනි. එතකොට ඒ මල්මයි ඔබ දකින්නේ, ඒ මල්මයි ඔබට පේන්නේ. හැබැයි ওই මල් ටිකම තියෙනවා යම් කිසි මඟුල් ගෙදරකට ගියාට පස්සේ, වෙඩින් එකකට ගියාට පස්සේ එතනදී ඔබට මේ මල් ටික දකින්න තියෙනවා. හැබැයි මේ මල් ටික දකිනකොට ඔබ එතන මල් ටික නම් ඔබ ඉබින්ට යනවා. ඒ එතන තියෙන මල් එකම පින්තූර ගන්න යනවා. ලස්සනයි කියලා හිතනවා, ප්‍රියමනාපයි කියලා හිතනවා. ඒයි බලන්න අපේ එකම මනසනිමි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. මල ගෙදර තියෙන පෙට්ටිය වටේට තිබිච්ච මල් ටිකට අපි ප්‍රියමනාපතාවයක් දක්වන්නේ අපි ඒ මල් ටික ගෙනල්ලා ගෙදර තියාගන්නේ නැහනේ. කවදාවත් ඔය ඇත්තෝ මල ගෙදරක තිබිච්ච මල් වඩමක තිබිච්ච මල් ටික ගෙනල්ලා ඔය ඇත්තන්ගේ ගෙවල් ඇතුලේ සරසන්න දාන්නේ නැහනේ. හැබැයි මංගල උත්සවයකට ගියාට පස්සේ එතන තියෙන මල් ටික දැක්කහම ඒ මල් ටික අරගෙන මොකද කරන්නේ? Tamange ගෙදෙට්ට ගේනවා. ඒ මල් ටික ගෙනල්ලා ගෙදෙට්ට ගෙනල්ලා ඒ මල් ටික ඔබ ගෙදර ඇතුලේහි සරසීමක් සිද්ධ කරනවා. ඒකට ඔබ ප්‍රියමනාප ස්වභාවයක් තියෙනවා. දැන් මේ මොකද වෙලා තියෙන්නේ? එකම මල් වර්ගයේට අදහස් දෙකක්, සිතුවිලි දෙකක්, සංඥාවන් දෙකක්, මලගෙදර තිබිච්ච මල් වලට තිබිච්ච සංඥාව තමයි අදහස තමයි. ඒක හොඳ නෑ, ලස්සන වුණාට එතන ගැළපෙන්නේ නෑ, අල්ලන්න හොඳ නෑ, ඒව ගෙනලා තියාගන්න ඕනේ නෑ කියලා කියන සංඥාව හැංගීම. හැබැයි මංගල සාදයකට ගියපුවාම එතන තිබිච්ච මල් ටික දැක්කහම ඒ මල් වලට දක්වන ආකල්පය ඊට වඩා හරි වෙනස්. ඒ මල් බොහොම ලස්සනයි, ප්‍රියමනාපයි, ඔබ ඉඹලා බලනවා, ඊළඟට ඔබ එතන ඉඳලා පින්තූර ගන්නවා, මලක් කඩාගෙන හොරින් හරි එන්න පුළුවන් නම් මේ මල් ටික කඩාගෙන එනවා. ඇයි එහෙම කරන්නේ? ඒක ඔබ දන්නවා, ඒක ලස්සනයි, ප්‍රියමනාපයි, හොඳ තැනක තියෙන කියලා. ඒකට එකම මල පිළිබඳව සංඥාවන් දෙකක් අපේ මනස තුල තිබුණේ. දැන් අපි මොකදලා තියෙන්නේ? මේ මල කියලා කියන සංඥාවට අපේ සිත තුළ ඇති කරගත්ත අදහස, ආකල්පී, හාත්පසින් වෙනස් ක්‍රියාත්මක වුණේ වෙන ආකාරයකට, වෙනස් ස්වභාවයකින්. මේ ලෝකයේ තුළ තියෙන ගොඩාක් දේවල් වලට පෙන්වත්නි අපේ මනස මේ විදිහට මුලාවටපත් වෙලා අපි වැරදි ආකාරයකට වැරදි සංඥාවන් වලින් අපේ ජීවිතය ගත කරනවා. මෙතනදී ධර්මයේ තුළ පෙන්වනා බොහොම ගැඹුරු කාරණාවක්. ඒ ගැඹුරු කාරණාව තමයි මම අර සඳහන් කළේ සංඥා විපල්ලාසය කියලා කියන එක. ඒ කියන්නේ විකෘති වෙච්ච සංඥාවන් අදහස් කියලා කියන එක. දැන් ඔබට මේ දේශනාවේදී මම ඒ කාරණාව පැහැදිලි කරන්න ඉස්සර වෙලා අර මං සඳහන් කරන්නම්කෝ,
අපේ මනසට වැරදි සංඥාවක් අදහසක් දාගත්තට පස්සේ අපි ඊට අනුව ක්‍රියාත්මක වෙනවා කියලා බබට සඳහන් කළා මේ දේශනාවේදී. ඒතර යම්කිසි වෙලාවකදී ඔබට ඔබේ නිවසට කවුරු හරි කෙනෙක් අවඩක් කරලා තියෙනවා. ඒ කියන්නේ හෝනියමක් කරලා තියෙනවයි කියලා ඔබ හිතනවා කල්පනා කරනවා. දැන් මේ හැඟීමනේ අදහසනේ සංඥාවනේ ඔබේ මනසට ගන්නේ. දැන් ඔබට හිතනවා ඔබට අල්ලපු වත්තේ කෙනා ඉන්න කෙනා ඔබට හෝනියම් කරලා තියෙනවා. ඔබේ ඥාතියෙක් ඔබට හෝනියම් කරලා තියෙනවා. ඔබේ නැන්දමාම ඔබට හෝනියම් කරලා තියෙනවා. කවුරු හරි කෙනෙක් ඔබට යම්කිසි අවඩක් කරලා තියෙනවයි කියලා ඔබ හිතනවා සැක කරනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ සැකය, මේ අදහස, මේ සිතුවිල්ල තමන්ගේ මනස තුළ මේක රඳවා ගන්නවා. තමන්ගේ මනස තුළ මේක රඳවාගෙන ඊට පස්සේ මොකද වෙන්නේ? අපි ඊට අනුව ක්‍රියාත්මක වෙනවා. දැන් අපේ මනසට ඒ සිතුවිල්ල දාගත්තට පස්සේ පින්වත්නි, ඒ සංඥාව අපි එකට කියනවා. ඊළඟට මම කිව්වා සඳහන් කළා, ඒ ගැනම හිතනවා, කල්පනා කරනවා. අපි ඒකට විතක්කේ කියලා කියනවා. ඊට පස්සේ ඒ ගැන තවදුරටත් කල්පනා කර කර දිගටම කල්පනා කරනකොට අපි කියන ප්‍රපංචයක් වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මනස තුල තැම්පත් වෙලා තියෙන බැසගත්තම සිතුවිල්ලක් බවට පත් වෙනවා. දැන් ඔබ හිතන්න, ඔබේ ඔබට වෛරක්කාරයෙක් විදිහට කවුරු හරි කෙනෙක් ඉන්නවා. ඔබ එයා පිළිබඳව ඔබේ මනස තුල හදහසක්, හැඟීමක් ඇති කරගන්නවා. හඳුනා ගැනීමක් කරනවා. සංඥාවක් ඇති කරගන්නවා. ඔබේ නැන්දම්ම ඔබට අවඩක් කරනවායි කියලා හිතන්න කල්පනා කරන්න. ඔබ හිතනවා මේ නැන්දම්ම මට හෝනියම් කරලා තියෙනවා. ඒ නිසා දැන් නැන්දම්මා කියලා කියන සංඥාව තමයි Tamanගේ මනසෙහි අල්ලගෙන තියෙන්නේ. ඔන්න නැන්දම්ම පිළිබඳව දිගින් දිගටම හිතනවා, කල්පනා කරනවා. නැන්දම්මා හෝනියම් කළායයි කියලා කියන හැඟීම, අදහස නිතරම හිතනවා. ඒක ස්ථීර සාර අදහසක් බවට පත් වෙලා, ඒ කියන්නේ ප්‍රපංචයක් බවට පත් වෙලා ඊට අනුකූල ක්‍රියාත්මක වෙනවා. දැන් නැන්දම්මා දකින හැම වෙලාවක් පාසාම මොකද වෙලා තියෙන්නේ? මේ නැන්දම්මා මට හෝනියම් කරනවා යයි කියලා කියන හැඟීම, සංඥාව ඇති කරගන්නවා. ඊට අනුකූලව තමයි අපි ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ. ඒකවල බලන්න, වැරදි සංඥාවක් මම ඇති කරගත්තාට පස්සේ ඒ වැරදි සංඥාව ඇති කරගන්න හැම වෙලාවක් තුළදී මම මොකද කරන්නේ? නැන්දම්මත් එක්ක ගැටුමක් ඇති කරගන්නවා. නැන්දම්මා ගියේ තුලේ හිට මිට ගියත්, ඉස්සරහෙන් ගියත් මට හිතෙන්නේම නැන්දම්මා මට අවඩක් කරන්න උත්සාහ කරනවා කියලා. නැන්දම්මා මගේ තියෙන දේ හොරකම් කරන්න උත්සාහ කරනවා. නැන්දම්මා මා බෙදලා තියෙන මගේ කෑමක දිහා නැන්දම්මා බැලුවත් මට හිතෙන්නේ නැන්දම්මා කෑමකට වස දාන්න ඕනේ කියලා කියන හැඟීම, කියලා කෙනෙමි අදහස සැකේ මා තුළ ඇති වෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? වැරදි සංඥාවක්, වැරදි අදහසක්, වැරදි මුලාවක් අපි ඇති කරගන්නවා. ඒ ඇති කරගත්ත නිසා සංඥාන්ත දිට්ඨිංචි යග්ග හේසුන්, ඒ සංඥාව සහ දෘෂ්ටිය ගැටීමට ලක් වෙනවා. ඒ නිසා මම නිරන්තරයෙන්ම මේ මුලාවට පත්ච්චි සංඥාව නිසා මම නැන්දම්මත් එක්ක හැමදාමත් ගැටුම් ඇති කරගන්නවා. මා ඔබට සඳහන් කරන්නේ බොහොම කල්පනාවෙන් හිතන්ඩ කල්ප. ඔබ යම් කිසි වෙලාවක ඔබේ දුවත් එක්ක, පුතත් එක්ක, ස්වාමි පුරුෂයත් එක්ක, බිරිඳත් එක්ක, අසල්වාසීන් එක්ක, වැඩ කරන තැනක ඉන්න කෙනෙක් එක්ක හෝ ඥාතියෙක් එක්ක ගැටුමක් ඇති කරගන්නවා නම්, ඒ ගැටුමක් ඇති කරගන්නා තැන බොහෝ වෙලාවට තිබෙන්නේ මෙන්න මේ කියලා කියන වැරදි සංඥාව. මේ වැරදි සංඥාවන් නිසාම තමයි ලෝකයේ තුළ ගැටුම් ඇති වෙලා තියෙන්නේ. සමාජයේ තුළ මිනිසුන්ට නිවනක් නැතුව, නිවීමක් නැතුව, මිනිසු තුළ අසහනකාරී ස්වභාවයක්, තත්ත්වයක් සම්පූර්ණයෙන් උදා වෙලා තිබෙන්නේ මෙන්න මේ වැරදි සංඥාව නිසාමයි. තමන්ගේ නැන්දම්මා තමන්ට අවඩක් කළායයි කියලා කියන හැඟීම, සංඥාව ඇති කරගත්තට පස්සේ දිගින් දිගටම, දිගින් දිගටම, දිගින් දිගටම තමන් ප්‍රශ්න ඇති කරගන්නවා. අපි සමහර වෙලාවට අපේ තියෙන මෝඩකම් වලට, අවිද්‍යා සහගත ස්වභාවය නිසාම අපි ගෙදර ප්‍රශ්න තියෙනකොට අපි සමහර වෙලාවට අපි යනවා පේන බලන්න. දේවාලයකට ගිහිලා දේවාලයේ ඉන්න ඒ බඩගෝස්තරවාදී කපුවා සමහර වෙලාවට ඔබව හුරා කරනවා. සමහරලාට කියනවා මේ ගෙදර මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා නේද? ගෙදර ප්‍රශ්න තියෙනවා නේද? පින්වත්නි, කොයි ගෙදරද ප්‍රශ්න නැති? කොයි තැනද ප්‍රශ්න නැති? ප්‍රශ්න නැති තැන නිවීම. ගැටුමක් නැති තැන නිවීම. හැම තැනකම ප්‍රශ්නයක් තියෙනවම තමයි. ඊළඟට කපුවා මොන හරි දෙයක් කියනවා. පේන බලන කෙනා මොන හරි දෙයක් කියනවා. දේවාලේ ඉන්න කට්ටණිය මොන හරි දෙයක් කියනවා. ඒ කියන දේට අනුකූලව ඔබේ මනස ක්‍රියාත්මක වෙනවා. නැන්දම්මා උස වුණත්, කළු වුණත්, කොට වුණත්, එයා කියන දේට අනුකූලව තමන්ගේ මනස තුළ රැඳිලා තියෙන්නේ කවුද? නැන්දම්මා නැමැති රූපය. කියන විදිහට නැන්දම්මා ඒ විදිහට හැරිලා පේනවා.
නැන්දම්මා කොටවුනත් දේවාලේ ඉන්න කට්ටඩියක් කිවොත් මෙහම උස ගෑනු කෙනෙක් න්නවා අනිද කෙලක්වොත් ඔූ කියලා කියනවා. තමන්ට මැවිල පේන්නේ තමන්ගේ නැන්දම්මා උස කෙනෙක් විතටේ විදිත. මේ විදි රවඩක් කරලා තියෙනවා යැයි කියලා කියන කියන හැම මොහොතක් පාසාම තමන්ගේ මනස තුළ මේ ලෙඩකාරී ස්වභාවය ඇති වෙනවා. ඔබට පේනව ඇති ලංකාවේ සමහර ක්‍රිස්ටයානි ආගම්මලට සම්බන්ධ පාස්ටර්වරුන් සමහර මිනිසුම් මායම් කරනවා පේනවා. ඒ මායං වෙලා ඒ වෙලා විදි අපිට පේනවායි පාස්ටරවරයා කියනවා ලංකාවේ ප්‍රසිද්ධ අය දහස් ගනං ලක්ෂ ගනං වියදං කළ ඒ තැන්ගොල්ට යනවා. යා කියනවා ඔයාගේ මනස තුළ ලෙඩෙක්කින්වා යක්ෂයක්කින්වා යක්ෂයකින්වා කියලා කියනවා. අපි යක්ෂයකින්වා යැයි කියලා කියන හැඟීම සංඥාව මගේ මනසර දාගත්තට පස්සේ මට සියල්ලම යක්ෂයෝ විදියට මැවිලා පේනවා. යක්ෂයන් විදියට මැවිලා පේන නිසා අරයා කියන කියන දේට අනුකූලව මට මැවිල පේන්නේම යක්ෂයෙක් මයි. අවසානයේදී යක්ෂයා එලෙවනවායි කියලා යක්ෂය හයියෙන් කෑගහලා පාස්ටරයා කෑගහල කියනකොට තමන්ගේ මනසින් අයිංගුනායයි කියලා කෙනට අපි ඒකත් පිළිගන්න සූදානම්. ඒ නිසා බලන්ට වැරදි සංඥාව නිසා වැරදිවට කොච්චර මුලාවකට පත්වන ස්වභාවයක් තියෙනවාද පින්වත්නි. ඒ නිසා තමයි ධර්මයේ තුල සඳහන් කළේ මේ සංඥාව සහ දෘෂ්ටිය ගැටීමකට ලක්වෙනවා. වැරදි සංඥාවක් ඇති කරගත්තොත් ඒ වැරදි සංඥාවට අනුකූලව මුළු ලෝකෙම ඔබට වැරදි විදියට පේනවා. මට මතකයි අපේ එක කෙටි කතාවක් තිබෙනවා ජයතිලක කම්මැලි මහත්මගේ රතුබොත්තම කියලා. රතුබොත්තම කෙටි කතාවේ සඳහන් වෙන්නේ එක්තරා තරුණියක් තමන්ගේ පළමු රැකියාව විදියට යන්නේ ගාමන්ට් එක වැඩ කරන්න. ගාමන්ට් එක වැඩ කරන්න ගියපුවාම එයාට ලැබෙන්නේ රතුබොත්තන් තමයි කමිසවලට අල්ලන්න. මුළු දවස පුරාම යා සිද්ධ කරන්නේ කමිසවලට රතුබොත්තන් අල්ලන එක. එයා දවස අවසානයේදී රතුබොත්තන් කියලා කියන මානසික සංඥාවෙන් එක තමයි එයා ඒ ෆැක්ටරියෙන් එළියට යන්නේ. එයා එතනින් එළියට යන්නේ. දවස් තුනක් එක දිගටම මෙයාට හම්බෙන්නේ කමිසවලට රතුබොත්තන් අල්ලන්න. දවස් තුනක් යනකොට මෙයාගේ මනස සම්පූර්ණයෙන් ග්‍රහණය කරගන්නවා රතුබොත්තන් වලින්. ඒ රතුබොත්තන් වලින් ග්‍රහණය කරගත්ත නිසා අපිට පේනවා ඒ රතුබොත්තන් නිසාම තුන්වෙනි දවසේ එයා තමන්ගේ ආයතනෙන් එළියට බහින්නකොට ඉස්සරහට හම්බෙන පොල් ගහක් තිබෙනවා. පොල් ගහත් රතුබොත්තමක් විදිහට පේන්නේ. පාර යන මිනිස්සු සියලු දෙනාම රතුබොත්තන් විදිහට පේන්නේ. ඇයි එහේ? වැරදි සංඥාව අදහස තමන්ගේ මනස තුල ග්‍රහණය කරගත්ත රතුපාටයයි කියලා කියන එක. ලෝකේ හැම දෙයක්ම යාට රතුපාට විදිහට පේන්න පටන් ගත්තා. ඔබ සමහරලාට ආයතනයක වැඩ කරනකොට තමන්ගේ නිවසේ වැඩ කරනකොට තමන්ගේ සාම්පුරුෂත් එක්ක බිරිඳත් එක්ක දරුවොත් එක්ක ඔබ ආරවුලක් ඇති කරගෙන මනසේ තරහව වෛරී ක්‍රෝධී කියලා කියන සංඥාවෙන් ඔබ gederin පිට වෙලා යනවා. පාරදී ඔබට මුණ ගැහෙන ආයතනයේදී මුණ ගැහෙන ඔබේ සේවාවන් ලබා ගන්න ඉන්න සිළු දිනාටම ඔබට පේන්නේ ඔබ ආරවුලක් ඇති කරගත්ත සාම්පුරුෂාව බිරිඳ හෝ දරුවන් විදිහට තමයි උන්ට පේන්නේ. ඒ නිසා උන් ඔබ කඩාගෙන පණිනවා. බොහෝ තැන්වල බොහෝ ආයතනවල ගැටුම් සහිත ස්වභාවයක් ඇති වෙන්නේම මෙන්න මේ කියලා කියන මානසික මනෝභාවය නිසාමයි. ඒ නිසා තමයි ධර්මයේ තුල පෙන්නුම් කරන්නේ වැරදි සංඥාව නිසා වැරදි දෘෂ්ටියක් ඇති වෙනවා. ඒ වැරදි දෘෂ්ටිය නිසාම ගැටුම් සහිත ලෝකයක් තුල නිර්මාණය වෙනවා. ඒ නිසා තමයි රජවරු රජවරු අතර ගැටුම් ඇති වෙන්නේ. පාලකයෝ පාලකයෝ අතර ගැටුම් ඇති වෙන්නේ. ඒ වගේම අම්මල තාත්තල දරුවොත් එක්ක සාම්පුරුෂත් එක්ක බිරිඳත් එක්ක ආයතනවල වැඩ කරන මිනිසුත් එක්ක සම්පූර්ණම ගැටුම්කාරී ස්වභාවයක් උදා කරගෙන තියෙන්නේම මෙන්න මේ වැරදි අදහස වැරදි සංඥාව නිසාමයි. එනිසා අපි සංඥාවලින් අපේ මනස සම්පූර්ණයෙන් අපි පුරවගෙන සිටිනවා. මෙතන තියෙන ඊළඟ කාරණාව තමයි මේ වැරදි සංඥාවන් අපි වැරදි විදිහට අල්ලාගෙන සිටිනවා. තොර මනසට ලෝකයේ තුල තියෙන දේවල් ග්‍රහණය කරගෙන තිබෙනවා. ඔබ හිතන්න ඔබේ මනසට මේ කාලපරාසය තුල වැඩියෙන්ම බල්ලගෙන ඉන්නේ කවුද? මේ කාලපරාසය තුල ඔබ වැඩියෙන්ම ආදරය කරන්නේ කවුද? කාටද ඔබ වැඩියෙන් ආදරය කරන්නේ? මේ කාලපරාසය තුල ඔබේ මනස තුල හිර කරගෙන තියෙන්නේ කවුද? තාමත් අපිට නිදහසක් නැහැ අපේ ජීවිතේ. තාමත් අපට අපි හොයන නිදහස නැහැ අපේ ජීවිතේ තුල. අපට යම්කිසි වෙලාවකදී අපේ මනසට නිදහසක් තිබෙනවා නම්, අපේ මනසට සැනසීමක් තියෙනවා නම්, එතන ගැටුමක් නැහැ, එතන බැඳීමක් නැහැ, එතන ප්‍රපංචයක් ඇත්තේ නැහැ. නමුත් අපි සමහර දේවල් අපි වෙනස් වෙන දේවල් වෙනස් නොවනවායයි කියලා කියන හැඟීම් යුක්ත අපි අල්ලාගෙන ඉන්නවා. මේ සංඥාවල තියෙන
තාමත්ම භයානකම ස්වභාවයේ තත්ත්වය තමයි මේ ලෝකයේ තුල දුක් සහිත වූ තියෙන දේවල් අපි දුකක් නෑ යයි කියලා අපි අල්ලාගෙන සිටිනවා. අනිත්‍යයි කියලා කියන දේ අපි නිත්‍යයි කියලා කියන හැඟීමෙන් යුක්තව අල්ලාගෙන සිටිනවා. අනාත්ම දේ අපි ආත්මයයි කියලා කියන හැඟීමෙන් යුක්තව අල්ලාගෙන සිටිනවා. ඒ කියලා කියන්නේ එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන මේ ත්‍රිලක්ෂණයකට යටත් වෙච්ච ලෝකයේ තුල අපි මනසින් අල්ලාගෙන සිටිනවා ඒවා විනාස වෙන්නේ නැහැයි කියලා කියන කාරණාව මත. අන්න ඒක ඉතාමත් වැදගත් වෙනවා. ඒ වැරදි සංඥාවක් Tamanගේ මනස තුල ග්‍රහණය කරගත්තට පස්සේ සංඥා විපල්ලාසයට පත් වුණාට පස්සේ විකෘති සංඥාවක් ඇති කරගත්තට පස්සේ අපට අපේ ජීවිතේට සාල බාධකයක් ජීවිතය තුළ ගොඩනැගෙනවා. පින්වත්නි ඔබ හිතන්න කල්පනා කරන්න මෙන්න මේ ආකාරයකට. දැන් අපේ දේශනාවේදී සුත්ත නිපාතයේම සඳහන් වන ධනී සූත්‍ර දේශනාවේදීත් මාරයා සඳහන් කරන්නේ නන්දති පුත්තේ පුත්තිමා දරුවෝ ඉනසා දරුවන් නිසා සතුටටපත් වෙනවා. කෙලස් තිබෙන නිසා කෙලස් නිසාම සතුටටපත් වෙනවා. මේක මාරයාගේ ප්‍රකාශයක්. ඒතොර දරුවෝ ඉන්න නිසා දරුවන් නිසා දෙමව්පියන් සතුටටපත් වෙනවා. කෙලස් තියෙන නිසා යම්කිසි මිනිසෙකුට සතුටකටපත් වෙන්න පුළුවන්. කෙලස් නැත්තම් මිනිසුන් සතුටක් නෑ කියලා මාරයාගේ ප්‍රකාශයක් මේක. හැබැයි භාග්‍යතුන් වහන්සේ ඊට වඩා හරි වෙනස් ආකාරයකට ඒ කාරණාව පැහැදිලි කරන්නේ. දරුවන් නිසා දෙමව්පියන්ට ශෝකයටපත් වෙන්න සිදු වෙනවා. කෙලස් තියෙනකොට මිනිස්සුගේ ජීවිතයට ඒක ශෝකයට හේතු වන කාරණාවක්. යම්කිසි වෙලාවකදී කෙලස් නැතුව සිටී තිබෙනවා නම් නිවීමක් තිබෙනවා නම් අන්න යාට තමන්ගේ ජීවිතයේ තුල සතුටක් භුක්ති විඳින්න පුළුවන්. දැන් මේක හාසට පොළොව වගේ බොහොම පරස්පර විරෝධී ප්‍රකාශයක්. ඔබට බැලූ බැලමටම පේන්නේ. හැබැයි ඇත්ත තත්ත්වය මේක තමයි. තොර බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව කියලා කියන්නේ මේ කාරණාව කියලා කියන්නේ මේ තමයි යථාර්ථය. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ යථාර්ථී තීරුම් අරගෙන ජීවත් වීම. දුකක් තියෙනවායි කියලා දුක ගැනම හිත හිත කල්පනා කර කර අය ගැනම හිත හිත අඬන එක වැළපෙන එක ශෝකයට පත් වෙන එක ධර්මයේ කාරණාවක් නෙමෙයි. දුකක් තියෙනවායි කියලා කියන එක වෙනස් වෙනවායි කියලා කියන ධර්ම කාරණාව තීරුම් අරගෙන ජීවත් වීම තමයි අවබෝධය. අපි ගොඩක් වෙලාට සිද්ධ කරන්නේ සමහර ඇත්තන් යම්කිසි ආකාරයකට ප්‍රකාශයට පත් කරන්නේ මේ ධර්මයේ තුළ දුක 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 ගැනම කියලා දෙනවා. අයි වෙන මොනවත් ඇත්තේ නැහැ. මිනිසුන කණ්ඩ බොණ්ඩවත් කිසි දෙයක් ගැන හිතන්නේ නැහැ, කල්පනා කරන්නේ දුක ගැනමයි කියලා දෙන්නේ කියලා. ඒක සම්පූර්ණයෙන් අමනෝඥ ප්‍රකාශයක්. මම දැක්ක අපේ රටේ එක්තරා ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරයෙක් මේ කාරණාව යම්කිසි විකෘති සංඥාවකට පත්වෙච්ච මිනිස්සෙක්. එයා මේ ප්‍රකාශය විදිහට සිද්ධ කරනවා. පින්වත්නි, ඒක සම්පූර්ණයෙන්ම ධර්ම විරෝධී ප්‍රකාශයක්. ධර්මයේ තුල ඔබට පෙන්눔 කරන්නේ මෙහෙම තත්ත්වයක් තිබෙනවා, ස්වභාවයක් තියෙනවා. ඒක අවබෝධ කරගෙන ජීවත් වෙන්න. යම්කිසි වෙලාවකදී වෙනස් වීමේ ධර්මතාවක් තිබෙනවා නම් ඒ වෙනස් වීමේ ධර්මතාවට ඊට අනුකූලව ඊට ගැළපෙන ආකාරයකට ඔබ ජීවත් වෙන්න ඕන. ඒක අවබෝධය තුල ජීවත් වෙන කාරණාවක්. දැන් බලන්න, එතකොට යම්කිසි වෙලාවක අපි සිදු කරන වැරදිම සංඥාව තමයි අනිත්‍යතාවට තියෙන දෙයක් අපි නිත්‍යයි කියලා කියන හැඟීමෙන් සංඥාවෙන් යුත් අපි අල්ලාගෙන ඉන්නවා. මේ ලෝකයේ තුල තියෙන දේවල් ඔක්කොම වෙනස් වීමේ ධර්මතාවකට යටත් වෙනවා. ඔබ හිතන්න, ඔබ ගොඩාක් ආදරය කරන ඔබේ දරුවාට මුළු ජීවිත කාලේ පුරාවටම අම්මලා තාත්තලා මහන්සි වෙන්නේ ඇයි? හම්බ කරන්නේ ඇයි? තමන්ගේ කුසට ආහාරයක් නැතු ජීවත් වෙන්නේ ඇයි? තමන්ගේ දරුවන් පෝෂණය කරන්නට මුළු ජීවිත කාලේම ඔබේ කැපකිරීම සිද්ධ කරන අවුරුදු 60ක් වෙනකම්. 60ට පස්සෙත් ඔබ ජීවිතේ සම්පූර්ණයෙන්ම කැපකිරීම සිද්ධ කරන්නේ ඒ ඔවුන්ගේ ලෝකය ජීවත් කරවන්නට සතුට කරවන්න. හැබැයි ඔබ හිතනවා, කල්පනා කරනවා මේ දරුවා කවදාවත් වෙනස් වෙන්නේ නැහැ, මගේ දරුවා කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. අනිත් ලෝකේ ඉන්න දරුවෝ වෙනස් වුණාට මගේ දරුවා වෙනස් වෙන්නේ නැහැ කියලා කියන එක සමහර මෝඩ අම්මලා තාත්තලා තියෙන කාරණාවක්. අනිත් අය ඔක්කොම වෙනස් වෙනවා, අනිත් දරුවෝ ඔක්කොම වෙනස් වෙනවා. හැබැයි අපේ පුතා දුව කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කියලා කියන එක. පින්නත්නි, වෙනස් වෙන්නේ නැහැ කියලා කියන එක විවිධ පැතිකඩවල් වලින් අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. දැන් ඔබට කියන්න පුළුවන්, මගේ දරුවට කවදාවත් ලෙඩක් හැදෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ. මගේ දරුවා කවදාවත් මැරෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්ද? එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. අපි හිතන පතන ආකාරයකට ලොකු මහත් කරපුවාම යම් දවසකදී ඒ අය තනියෙන් ස්වාධීනව තින්දු තිරනන ජීවත් වෙන්න පුළුවන්. ඔබගේ මතයට නොගැලපෙන ආකාරයකට විවාහයක් කරගන්න පුළුවන්.
ඔබ බලාපොරොත්තු වන ආකාරයකට ඔබට උදව් උපකාර නොකරන්නට පුළුවන්කමක් තියෙනවා. ඇයි අපි මුලාවකට පත්වෙලා තියෙනවා, මෙයා කවදාවත් වෙනස්වෙන්නේ නැහැයි කියලා කියන ධර්මතාව තුළින් අපි කටයුතු කරනවා. හැබැයි යා වෙනස් වෙන තැන අපිට මොකද වෙලා තියෙන්නේ? දුක් සහිතව ස්වභාවයක් ඇති වෙනවා. හැමදාමත්ම ඔබට එයා දකිනකොට සැපේයි කියලා හිතුවට ඔබට එතන දුකකුත් තියෙනවා. සංයෝගයේ තුලම වියෝගයක් තියෙනවා කියලා කියන එක මතක තියාගන්න. කෙනෙක් ජීවිතයේ මුණ ගැහෙනකොට ඒ මුණ ගැහෙන තැනම එයා කවදාහරි දවසක තමන්ගේ ජීවිතය තුළින් වෙනස් වෙනවායයි කියලා කියන ධර්මතාව අපි තේරුම් ගන්නට අවශ්‍යයි. එනිසා යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතයේ තුළ වෙනස් වෙන්නේ නැහැයි කියලා කියන සංඥා විපල්ලාසයට පත් වෙලා තිබුණොත් එයාට දුක් සහිත වූ ස්වභාවයක් ජීවිතය තුළ ඇති වෙන්න පුළුවන්. දැන් බලන්න කොච්චර අපේ ජීවිතය තුළ අපේ දරුවෝ වෙනස් වෙන්නේ නැහැ කියලා හිතනවා, සාමපුරුෂයා වෙනස් වෙන්නේ නැහැ කියලා හිතනවා, බිරිඳ වෙනස් වෙන්නේ නැහැ කියලා හිතනවා, ඥාතීන් වෙනස් වෙන්නේ නැහැ කියලා හිතනවා, තමන්ගේ හිතවතුන් වෙනස් වෙන්නේ නැහැ කියලා හිතනවා. නමුත් පින්වත්නි, ලෝකයේ තුල තියෙන ස්වභාවයේ தත්ත්වය තමයි ඇති වෙනවා පවතිනවා නැති වෙනවා කියලා කියන ධර්මතාව. ඇති වෙනවා පවතිනවා නැති වෙනවා කියලා කියන ධර්මතාව ලෝකයේ පොදු ධර්මතාවක්. ඒතර ලෝකයේ ඇති වෙනවා නැති වෙනවා කියලා කියන ධර්මතාව පොදු ධර්මතාවක්. ඒ පොදු ධර්මතාවට ලෝකයේ ඉන්න සියලු දෙනාම යටත්. ඒ නිසා ඔබ විතරක්, ඔබේ දුවදරුවන් විතරක්, ඔබේ ඥාතීන් විතරක්, ඔබේ දෙමව්පියන් විතරක් මේක යටත් නැහැයි කියලා ඔබට කවදාවත් කියන්න හැකියාවක් ඇත්තේ නැහැ. යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ මේ ස්වභාවයේ මේ தත්ත්වය හරියට තේරුම් ගන්නවා නම් ඒ තේරුම් ගත්ත කෙනා හරියටම අවබෝධයෙන් යුක්තව ජීවත් වෙනවා. අන්න ඒක තමයි ඉතාමත්ම වැදගත්ම වටිනාම කාරණාව බවට පත් වෙන. එතකොට අපි දරුවෝ නිසා අපිට සතුටටපත් වෙනවා කියලා කිව්වට දරුවෝ වෙනස් වෙන තැන අපිට යම් කිසි දුක් සහිතව ස්වභාවයක් තියෙනවා. එයාට ලෙඩක් හැදෙනකොට අපිට දුකක් ඇති වෙනවා. යා විභාගේ පේල්ලෙනකොට අපිට දුකක් ඇති වෙනවා. දැන් මේ දවස්වල සාමාන්‍ය පෙළ විභාගේ ප්‍රතිඵල ආපුවාම සමහර අම්මලා තාත්තලා විශාල බලාපොරොත්තු තියාගෙන ඉඳලා තමන්ගේ දරුවා පේල්ලෙනකොට තමන්ට ඒක දරාගන්න බෑ. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ විභාගයකට යනකොට වුණත් අර අනිත්‍ය දුක් අනාත්ම කියලා කියන ත්‍රිලක්ෂණ යටත් වෙච්ච ලෝකයක් තුළ සිදු වෙන්නේ. ඒ ලැබෙන ප්‍රතිඵලයේ පිළිබඳ විශාල අපේක්ෂාවක් බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නකොට අපිට දුක් සහිතව ස්වභාවයක් ඇති වෙනවා. ලැබෙන දේ පිළිගන්න අපි සූදානම් වෙන්න ඕනේ. වෙනස් වෙන තැන ඔබට ජීවිතේ නොසෙල්ලීන්ට පුරුදු වෙන්න ඕනේ. ඒ නිසා පින්වත්නි, අපිට පේනවා අපේ මනස තුළ ඇති කරගන්නා මේ වැරදි සංඥාවන් නිසා, වැරදි අදහස නිසා අපිට දුක් සහිතව ස්වභාවයක් තිබෙනවා. ගැටින් සහිතව ස්වභාවයක් තිබෙනවා. මනෝ විකාරයක් ඇති වෙනවා. මේ ලෝකයේ තුල බඬනවාද, වැළපෙනවාද, ශෝකයටපත් වෙනවද, කම්පාවටපත් වෙනවද, එසේ නැතහොත් ඔබ සතුටින් ජීවත් වෙනවද කියලා කියන එක තීන්දු තීරණය කරන්නේ බාහිර ලෝකයේ ඉන්න දෙවියෙක් බ්‍රහ්මයෙක්වත් වෙන කවුරුවත්ම නෙමෙයි. ඒක ඔබම තීන්දු තීරණය කරගත යුතු කාරණාවක්. ඒ නිසා හරිම අවබෝධයකින් යුක්තව තමන්ගේ දැනීම ලබා ගත්තට පස්සේ, සංඥාව ලබා ගත්තට පස්සේ ඇත්තටම තමන්ගේ ජීවිතයට හරිම පහසුයි. අපි ඊළඟ දේශනාවකදීත් මේ සංඥාව, පිරිසුදු සංඥාව පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්. පිරිසුදු සංඥාවක් ඇති කරගන්න නම් අපේ මනස තුල අපි පුහුණු කරගත යුතු වටිනා ධර්ම කාරණා මොනවද කියලා කියන එක අපි ඊළඟ දේශනාවකදී ඔබට පැහැදිලි කරන්න අපි සූදානම්. ඒ නිසා ඔබ මූලික වශයෙන් ඔබ අවබෝධ කරගත්ත මේ පංචේන්ද්‍රයන් හරහා ලබා ගන්නා අවබෝධයේ දැනීම හඳුනා ගැනීම තමයි අපි සංඥාව කියලා කියන්නේ. ඒ සංඥාව වැරදි විදිහට අපි අල්ලා ගත්තට පස්සේ අපිට යම් කිසි ආකාරයකට දුක් සහිත වූ ස්වභාවයක් ලෝකයේ තුල නිර්මාණය වෙනවා. ඔබ සියලු දෙනාටම උතුම් ප්‍රඥාවම පහළ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් මේ අවබෝධය ඔබ ජාතක කතාව හෝ වෙනත් කතාවලින් ඔබ යම්කිසි රසයක් විඳිනවා වගේම මෙවැනි ගැඹුරු කාරණාවක් පිළිබඳවත් අවබෝධයක් ඇති කරගන්න ඕනේ. මේ ධර්මඥානය පුළුල් වෙන්නේ එතකොට ලෝකයේ තුල දකින්ට, අවබෝධ කරගන්න, ජීවත් වෙන්න ඔබට හැකියාවක් ඇත්තෙත් මේ කාරණාවන් නිසාමයි. ඒ නිසා පින්වත්නි, අපි ධර්මයේ තුල හොයන්නේම අපේ නිවීමයි. ඔබට මේ නිවීමේ මඟ මේ තුල විවර කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. හැමදාමත් වගේ අපි සෑම දිනකටම පින් අනුමෝදන් කරනවා අපේ ශාසනික කටයුතු සඳහා උදව් උපකාර කරපු අයටත්, අපට දන් පෙන් පූජා කරන සියලු දෙනාටමත් දසදහස් වාරයක් අපි මේ ලායිදී පින් අනුමෝදන් කරනවා. අදත් මේ දේශනාව සඳහා තමන්ගේ පින්බර දායකත්වයේ ලබා දුන්නා රත්මලාන අංක 1 දෙවන පටුමඟ පදිංචි නිමල්කා අමරසිංහ මහත්මිය තුළු පවුලේ සියලු දෙනා විසින්, මියගිය ඒ.බී. අමරසිංහ පියාණන්ටත්, චී. අමරසිංහ මෑණියන්ටත්, පී. චන්ද්‍රසිරි සොහිරිය ඇතුළු
මේගේ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපවත් ඉවදාල පූජ්‍ය පාද බරල්ලේ කොවිද ස්වාමීන් වහන්සේට පින් දෙන්නටත් සුජීවත්ව සිටින සියලු දෙනාටමත් දේශකයන්න් වහන්සේටත් නිත්‍යපින් රේඩියේ සෑම දෙනාටමත් ආශිර්වාදී ප්‍රාර්ථනා කරමින් තමයි අද මේ දේශනාවට දායකත්වය දරලා තිබෙන්නේ. අද මේ දේශනාවට දායකත්වය දරපු පින්නතුන්ගේ වර්ග පරම්පරාවේ ඉහත නම් සඳහන් කරලා මියගිය සියලු දෙනාටමත් එවගින් පූජ්‍ය පාද බරල්ලේ කොවිද ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් පින් අනුමෝදන් වේවා. උතුම් ධර්මීය ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබගේ පවුල්වල මියගිය ලෙන සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. උතුම් ධර්මීය මුළු මහත් ලෝකයටම දේශනා කළා එදා මිදාතර අපවත්ව දාල් සීල ස්වාමින් වහන්සේලාට සත්පුරුෂ ජනයාට පින් අනුමෝදන් වේවා. මේ පින් බලයෙන් හැම දිනාටම උතුම් නිවන් අවබෝධ වේවා. ඔබගේ පවුල්වල මිය ගිහිලා ඉන්න සීලුම ඥාතීන් හිතවත් හැම දිනාටම පින් අනුමෝදන් වේවා. මේ පින් බලයෙන් හැම දිනාටම උතුම් නිවන් අවබෝධ වේවා කියලා නැවතම තවක් අපි ප්‍රාර්ථනා කරනවා. අද දේශනාවට දායකත්වය දරපු රත්මලා නංක එක දෙවන පටමග පදිංචි නිමල්කා අමරසිංහ මහත්මිය තුළු පවුලේ සියලු දෙනාටමත් උතුම් ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම දළදා හාමුදුරන්ගේ පිහිට ලැබේවා. ජයසිරි හාමුදුරන් වහන්සේගේ පිහිට ආශිර්වාද ලැබේවා. මහා සෑයේ පිහිට ආශිර්වාදයෙන් නිදුක් වේවා, නිරෝගීව චිරජීවනයේ ලැබේවා. කිසිම කරදරයක් බාධකයක් විපත්තියක් ඇති නොවේවා. ධර්මයේ ආශිර්වාදයත් රැකවරණයත් හැම දිනාටමත් ලැබේවා. උතුම් ධර්ම අවබෝධයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විෂ්ණු කතරගම සමන් බිබිසනාදී සිල්මල්පේ සාක්කි මහේසක්ය සියලු දෙවියන්ට පින් අනුමෝදන් වේවා. මේ පින් ගැනීමෙන් සන්තෝෂයට පත්වන සිළු දෙවියන්ගේ රැකවරණේ ආශිර්වාදය මුළු මහත් ලෝකයේම ජීවත්වන හැම දෙනාටමත් ලැබේවා. මේ පින් බලෙන් දෙවියන්ද උතුම් චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ කරගනීවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සාදුහු සාදුහු සාදුහු. අද බ්‍රහස්පතින්දා නෙතෙෆෙම් ධර්ම දක්ෂිණාව පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරිනායක ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක් නීරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාව සමගින් අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරිනායක ස්වාමින් වහන්සේගේ ධර්මදේශනාව ඇතුළු විවිධ ධර්මදේශනාවන් සඳහා දායකත්වය දක්වන්නට 0744252514 දුරකථන අංකයට කතා බහ කරන්න. ඒ වගේම අපි ඔබට ආරාධනා කරනවා මේ ධර්මදේශනාව ඇතුළු සියලු ධර්මදේශනාවන් නැවත නැවත ශ්‍රවණය කරන්නට, නරඹන්නට නෙතෆෙම් බණ YouTube අපගේ නාලිකාවට පිවිසෙන්න, ඒ වගේමයි නෙතෆෙම් නේත්‍රා Facebook පිටුවට පිවිසිලා මේ සියලු තොරතුරු දැනගන්නට පුළුවන්කමක් තිබෙනවා. වගේම නේත්‍රා TikTok ගිනු මහරහත් මේ තොරතුරු ඔබට සම්පාදනය කරන්නට ලබා දෙන්නට නෙතෆෙම් අපි සූදානමින් ඉන්නවා. ඒ අතර මතක් කරනවා මේ වන විට ඓතිහාසික තිස්ස මහරාම රාජ මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන බුද්ධ මන්දිරයේ ධාතු මන්දිරයේ වහල සෙවිලි කරන්නට අවශ්‍ය කරන උළු පූජා කරන්නට ඔබේ දායකත්වයෙන් නෙතෆෙම් අපිට හැකියාවක් ලැබුණා. මීළඟ පුණ්‍ය කර්මය තමයි ඒ වහල සකස් කරන්නට, නිර්මාණය කරන්නට අවශ්‍ය කරන දැව පූජා කරන්නට, නැත්නම් ලී පූජා කරන්නට අවශ්‍ය කරනවා. ඉතින් පදම් කරපු දැව තමයි පූජා කරන්නට අවශ්‍ය කරන්නේ. ඒ සඳහා අති විශාල මුදලක් වියදම් වන නිසා ඔබටත් මේ සඳහා දායකත්වයේ කාසු කරන්නට පුළුවන්. සුපුරුදු පරිදි ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවෙනි ශාඛාවේ පූජා කියන ගිණුමට, පූජා නමින් නැති ගිණුමට 84 79 83 85 ගිණුම් අංකයට ඔබට පුළුවන් විදිහට දායකත්වයේ කාසු කරන්නට පුළුවන්. වැඩි විස්තර දැනගන්න වගේම
ශ්‍රේත පූජා වැඩසටහන ගැන විස්තර දැනගන්නත් මෙන්න මේ දුරකථන අංකය සටහන් කරගන්න 0774152 0774152 දුරකථන අංකයට කතා බහ කරන්න පුළුවන් කමක් තිබෙනවා. ඒ වගේම අපි ඉතාමත්ම ගෞරවයෙන් ඔබට සිහිපත් කරනවා විශ්වාසවන්තව දඹදිව වන්දනාවේ යෙදෙන්නට සහ සියලු ස්ථාන ඉතාමත්ම හොඳින් පැහැදිලිව නිරවුල්ව ඒ විස්තර දැනගෙන වන්දනාමාන කරන්නට ට්‍රැවල් නෙත් ආයතනයේ සමගින්වත් වෙල් බැඳගන්න කියලා. වැඩි විස්තර දැනගන්න 0112 863 363 0112 863 363, ඒ වගේම 0776 716 3872 0776 716 3872 කියන දුරකථන අංක වලට කතා බහ කරන්නට පුළුවන්. යලිත් හමුවනතෙක් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාගේ සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත රාත්‍රියක් වෙන්න කියලා. ඔබට තෙරුවන් සරණයි.